මානුවර රාජධානී සමයේ රජකළ රාජාධිරාජ සිංහ රජුගේ පුතකු පැවිදි බිමට ප්‍රවිෂ්ඨව අසල තිබූ වැවක ඉවුරු කොංහල ඉදිකළ වෙහෙර වැවුරු කණ්ඩල පන්සලයි මාතර යුගයේ ශ්‍රේෂ්ඨ භාෂා විශාරදයෙකු මුනිදාස කුමාරතුංගයන් හා වැවුරු කණ්ඩල පන්සල අතර පැවතියේද අවිච්ඡින්න සබඳතාවක් මේ පන්සලේ ඒ කාලේ ආමඳුරම කිටි නැහැ දේවාලයක් පරණ විහාරයක් බෝධින් වහන්සේ නමක් තිබුණ වැවක ඉවුරේ කුණේ තිබිච්ච ශාලාවක් තමයි වැව් ඉවුරු කොණ්ඩල වශයෙන් සලකන්නේ වැවුරු කන්නල විහාරස්ථානය විශ්වයේ ජනක ලී ඔඩ්ලෝසෝ නිසාද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා 1928 දී මේ නිර්මාණයකට ඇත්තේ එවකට සිරකරුවෙකු සිටි ඩබ්ලිව් එලාරිස් ද සිල්වා කාර්මිකයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඩක්